Hi guys, අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඕගොල්ලෝගේ PC එකට install කරන්න පුළුවන් තවත් Android OS එකක් ගැන. ඉතින් අපි මේ වෙනකොටත් Android OS කීපයක් ගැනම කතා කරලා තිනවා කොහොමද ඕගොල්ලෝගේ PC එකට install කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මොකක්ද මේ Android OS එක කියලා. Hi guys, අද අපි කතා කරන්න යන OS එක තමයි Phoenix OS Dark Matter කියන Android OS එක. ඕගොල්ලෝ එක download කරගන්න ඕනේ මෙන්න මේ Google එකේ මෙතන type කරන්න. Phoenix OS Dark Matter කියලා ටයිප් කරලා එන්ටර් කරගන්න. ඊට පස්සේ එන පළවෙනිම link එකෙන් ඕගොල්ලෝ ඇතුළට යන්න. ඇතුළට ගියාම මෙන්න මේ වගේ page එකකට තමයි ඕගොල්ලෝ ඇතුළට යන්නේ. ඉතින් මෙතනදී මෙන්න මේ download කියන button එක ඕගොල්ලන්ගේ පෙන්වන එකක් නෑ මේ site එකේ ඕගොල්ලෝ register වෙලා නැති හින්දා. ඉතින් ඕගොල්ලෝ මේ site එකේ register වෙන්න ඕනේ නෑ මම මේ ISO file එක download කරගන්න ඕනේ link ටික ඔක්කොම description එකේ දාලා තියනවා. ඔබලොන්ට එතනින් direct download කරගන්න පුළුවන්. ඉතින් මේ OS එකේ විශේෂත්වය තමයි තනිකර gaming වලට හදපු OS එකක්. ඉතින් මේගොල්ලෝ මෙතනදී කියලා තියෙනවා games වලට අදාළ ගොඩක් තියෙන bugs fix කරලා තියෙනවා කියලා මේ OS එකේදී. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් පල්ලයට ගියම් බලා ගන්න පුළුවන් මෙන්න මේ features කියන එකට අදාළව. Features කියන එක යටතේ තියෙනවා. ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා Prime OS එකේයි Phoenix OS ලගේ කලින් OS එකේයි Call of Duty mobile එක play කරන්න බෑ. ඒගොල්ලෝගේ error එකක් එනවා. නැත්නම් game එක open වෙලා automatic close වෙනවා. එහෙම නැත්නම් automatic minimize වෙනවා. ඉතින් ඒගොල්ලෝ මෙතෙන්දි කියලා දිනවා මේ bug එක fix කරලා තියනවා කියලා. ඒ විතරක් නෙමෙයි game එකේ games වලට අදාළව ඒගොල්ලෝ මෙතන දාලා තියනවා ඒගොල්ලෝ features මොනවද? ඒගොල්ලෝ fix කරලා තියෙන්නේ මොනවද කියලා. ඒගොල්ලෝ මෙතෙන්දි කියලා දිනවා Wi-Fi issues fix කරලා තියනවා කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා කලින් OS දෙකේ ඒ කියන්නේ අපි කතා කරපු කලින් OS දෙකේ කියන්නේ Prime OS එකේයි Phoenix OS ලගේ කලින් OS එකේයි ඔගොල්ලෝ PC එකෙන් Wi-Fi receiver එකක් එහෙම නැත්නම් external ගහන Wi-Fi dongle එකක් කරා internet යන්න බෑ ඒගොල්ලෝ OS එකෙන් ඒ device එක detect කරගන්නේ නැහැ. ඉතින් මෙතනදී ඒගොල්ලෝ කියලා තියනවා ඒකත් fix කරලා තියනවා කියලා. ඉතින් ඔගොල්ලන්ට තව දුරටත් USB 13 වලින් ගහගෙන internet යන්න ඕනේ නැහැ. ඔගොල්ලන්ගේ phone එකෙන් hotspot on කරගෙන ඔගොල්ලන්ට සාමාන්‍ය විදිහට Wi-Fi මේ OS එකේදී පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉතින් මේ දේවල් තමයි විශේෂයෙන් මේ ගැන කියන්න ඕනුනේ. ඉතින් ඕගොල්ලෝ මෙතන features වලට ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ට මොනවද මේ OS එකේ තියෙන features කියලා. හරි අපි දැන් බලමු කොහොමද මේ OS එක ඕගොල්ලන්ගේ PC එකට install කරගන්නේ කියලා. හරි මෙතන මගේ ළඟ තියෙනවා මම download කරගත් ISO file එක. මේක download කරගන්න link ඔක්කොම මම description එකේ පල්ලෙය දාලා දිනවා. ඔයගොල්ලෝ එතනින් ගිහිල්ලා download කරගන්න. මේ ෆයිල් එකේ size එක 1.18 GB ෆයිල් size එකක් තියෙනවා මෙන්න මේ ISO එකේ. ඉතින් ඕගොල්ලෝ මෙතන Windows 10 පාවිච්චි කරනවා ඕගොල්ලන්ට කිසි අවුලක් නැහැ. Windows 7 පාවිච්චි කරන කෙනෙක් නම් ඕගොල්ලන්ට Power ISO කියලා පොඩි software එකක් තියෙනවා. ඒ software එක download කරගෙන install කරගන්න වෙනවා මේ ISO එක mount කරගන්න. ඉතින් ඒකේ link එකත් මම description එකේ දාලා දෙන්නම්. ඕගොල්ලෝ Windows 7 පාවිච්චි කරන කෙනෙක් නම් එතනින් ගිහිල්ලා ඒ පොඩි ෆයිල් එකක් download කරලා install කරගන්න. හරි ඉතින් Windows 10 පාවිච්චි කරන කෙනෙක්ට කිසි අවුලක් නැහැ. මේක double click කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මෙහෙම open වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අමුලටම වැදගත් දෙයක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝගේ partition එකක් හදා ගන්න ඕනේ මේක install කරගන්න. ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලෝ this PC කියන එක right click කරලා මෙන්න මේ manage කියන එකට යන්න. ඔයගොල්ලෝ Windows 7 පාවිච්චි කරන කෙනෙක් නම් my computer එක right click කරලා manage කියන එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ මෙන්න මේ this management කියන එකට. මේ ස්ටෙප් ටික හරියටම කරගන්න නැත්නම් ඕගොල්ලෝගේ data damage වෙන්න උනත් පුළුවන්. මොකද ඕගොල්ලෝගේ partition එකක් එක්ක මේ වැඩේ කරගෙන යන්නේ හින්දා. ඉතින් ඕගොල්ලෝගේ දැන් මං දාන්න යන්නේ මගේ මෙන්න මේ 250 GB hard disk එකක් තියෙනවා. මේකේ පොඩි partition එකක් හදාගෙන ඒ partition එකට තමයි මෙන්න මේ OS එක install කරන්න යන්නේ. ඉතින් ඕගොල්ලෝගේ මෙතන අපිටම ඕගොල්ලෝගේ මේ partition එකේ data තියෙනවා කියලා. ඉතින් අපි මෙතනදී ඕගොල්ලෝගේ data නැකෙන්නේ නැති වෙන්න කොහොමද මේ පාටිෂන් එක ෆෝමැට් කරගන්නේ නැතිව තවත් අලුත් පාටිෂන් එකක් හදන්නේ කියලා. හරි මේක රයිට් ක්ලික් කරලා ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති ඩිලීට් වොලියුම් කරන්න එපා. ඔයගොල්ලෝගේ මේකේ data තියෙන හින්දා ඔයගොල්ලන්ට කැමති නැත්නම් වෙනම hard disk එකක් උනත් machine එකට ගහගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මෙහෙම මම මේ පාටිෂන් එක රයිට් ක්ලික් කළා. මේකේ GB 230 මේ 250 GB hard disk එක මම පාවිච්චි කරන්නේ. ඉතින් මෙච්චර GB ගණක් වැඩි මේ OS එකට මට මේකෙන් 32 GB තිබ්බනම් හොඳටම ඇති. ඉතින් මම මේක right click කළා මෙන්න මෙතනින් shrink volume කියන එක දෙනවා. shrink volume කියන එක දුන්නා ඊපස්සේ මෙතනදී අහනවා ඕගොල්ලෝගේ
වොලම් කොච්චර කැපෑසිට එකක් කෝනිද කියලා ඉතින් මෙතන 32GB වගේ දෙන හින්ද මම මෙතන 32000 කියලා MB වලින් ටයිප් කරලා මෙන්න මෙතන sync volume කියන එක දෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ 31.25GB කියලා පොඩි file පොඩි partition එකක් හදනවා ඉතින් මම මේක මෙතන close කරගන්නවා ඊට පස්සේ කරන් තියෙන්නේ මෙන්න මේ ඔගොල්ලෝ අර ISO එක ඕපන් කරගෙන මෙන්න මේ dark matter installer කියන එක install කරගන්න. ඊටත් කලින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ virus card එකක් තියෙනවා නම් අනිවාර්යෙන් virus guard එක disable කරගෙන ඉන්න. මොකද මේක auto run file automatic run වෙන හින්දා virus guard එකෙන් block කරන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ dark matter installer කියන එක right click කරලා ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ run as administrator කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම interface එකක් තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. එතනින් next කරලා ඔයගොල්ලෝ මෙතනින් ඉන්ටර්නෙට් එක අනිවාර්යෙන් කනෙක්ට් කරලා තියන්න ඕනේ. මෙන්න මේ download latest grep 2 win කියන එක ටික් එකක් දාලා extfs recommended කියලා දිනවා. ඒක ඔයගොල්ලෝ මුලටම ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ පොඩි ෆයිල් එකක් එනවා. එතනින් ඒක ඇවිල්ලා ඔටෝමැටික් ඒගොල්ලෝ ඒක සිලෙක්ට් කරගෙන මෙන්න මෙහෙම ඉස්සරහට යනවා. ඊට පස්සේ කරන් තියෙන්නේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් partition tool කියලා එකක් තියෙනවා. මෙන්න මේ partition tool එක සිලෙක්ට් කරගන්න. හරි ඊට පස්සේ partition tool එක select කරගත්තයින් පස්සේ මෙන්න මෙහෙම partition කරන්න ඕගොල්ලන්ට මෙන්න මෙහෙම interface එකක් එනවා. ඉතින් මෙතනදී ඕගොල්ලෝ බලන්න ඕන මෙන්න මේක තමයි 31 අපි sync කරගත්ත පොඩි partition එක. ඉතින්දී ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක right click කරලා මෙන්න මේ create කියන එක දෙන්න. create කියන එක දීලා ඕගොල්ලෝ මෙතනින් file system එක select කරගන්න ඕනේ. ext4 කියන file system එක. ෆයිල් සිස්ටම් එක සිලෙක්ට් කරගෙන ඕගොල්ලන්ට පාටිෂන් ලේබල් එක කැමති නම් කැමති එකක් දෙන්න පුළුවන් නැත්නම් ඔහොම තියන්න පුළුවන්. අපි මෙතනට දෙමු Android OS කියලා. ඒක ඕගොල්ලෝ කැමති එකක් දී ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මෙතනින් කරන්නේ ඕකේ කරනවා. ඕකේ කළා මෙතනින් apply කරනවා. apply කරලා මෙතනින් yes කියලා දෙනවා. ඊට පස්සේ මේකට ටික වෙලාවක් යනවා. මෙතනින් ඕගොල්ලන්ගේ පාටිෂන් ටේබල් එක වෙනස් වෙලා ext4 වලට තමයි කන්වර්ට් වෙන්නේ. Android OS එක සපෝට් කරන්නේ ext4 කියන ෆයිල් සිස්ටම් ෆෝමැට් එකට. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක සක්සස්ෆුල් කියලා වටනවා. ඊට පස්සේ මේක ඕකේ කරගෙන මේක මෙන්න මෙතනින් කැන්සල් කරලා yes කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන් තියෙන මෙන්න මෙතන next කියන එක ඔබන්න. next කියන එක ඔබවන් පස්සේ මෙන්න මේ මොය ඔටෝ ඩිටෙක්ට් කර ගන්නවා කියලා කියනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතනදි කියන්නේ ඔයගොල්ලෝගේ මේ partition එක ඉස්සරහදී ඔයගොල්ලෝගේ select කරගන්න පෙන්වුවේ නැත්නම් ආපහු setup එක close කරලා මැෂින් එක රීස්ටාර්ට් කරගෙන ආපහු මුලින් ඉඳන් කරන්න කියලා. හරි ඊට පස්සේ මෙතනින් ඕකේ කරනවා. ඊට පස්සේ මම මෙතනින් සිලෙක්ට් කරනවා. ඔයගොල්ලෝ පේන ඇති අපි මෙතන රීනේම් කරපු Android OS කියන පාටිෂන් එක. ඒ පාටිෂන් එක මෙතන සිලෙක්ට් කරලා මෙතනදී next කියලා දෙනවා. next කියලා දුන්නාන් පස්සේ ඊට පස්සේ තියෙන install කරන process එක මෙතනදී මුකුත් ගන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ install කියන process එක දෙන්න. ඊට පස්සේ internet එකට connect වෙලා තියෙන ඕන මෙන්න මේ grep 2 win කියන file එක මෙතනදී automatic download වෙන්න ගන්නවා. පොඩි file එකක් MB 62ක පොඩි ෆයිල් එකක්. ඒක අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් වෙන්න දෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ට OS එක වැඩ කරන්නේ නැති වෙලා යනවා. අනිවාර්යයෙන්ම මතක ඇතුව ඉන්ටර්නෙට් එක කනෙක්ට් කරලා තියන්න. මෙතනදී ඉන්ස්ටෝල් වෙන ටික වෙලාවක් යනවා. හරි ඔයගොල්ලන්ට පේන ඇති මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. මේක ඔයගොල්ලෝ මෙතනදී ෆිනිෂ් කරගන්න. ඊට පස්සේ කරන් තියෙන ඔයගොල්ලෝ PC එක රීස්ටාර්ට් කරන්න. අපි රීස්ටාර්ට් කරලා බලමු ඉතුරු වැඩ ටික කොහොමද කරගන්නේ කියලා.
හරි ඔයගොල්ලෝ මෙතනින් PC එක restart කරගන්න මුලටම හරි ඔයගොල්ලන්ට පේනවා දැන් PC එක restart වුණා restart වෙලා ආවෝ PC එක මෙන්න මේ විදිහට boot වෙනවා boot වෙනකොට ඔයගොල්ලන්ට පෙනෙයි මෙතනදී ඔයගොල්ලෝගේ OS දෙක select කරන්න වෙනවා මෙතනින් ඔයගොල්ලෝ grab to for windows කියන එක select කරලා enter කරගන්න ඊට පස්සේ මෙන්න මේ screen එකක් එන්නේ ඒකේ ඔයගොල්ලෝ තුන්වෙනි option එක තමයි select කරගන්න ඕනේ මෙන්න මේක select කරගෙන enter කරන්න ඊට පස්සේ පළවෙනි එකත් ඔතනින්ම enter කරගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට setup එක install වෙන ගන්නවා මෙතනදී ටික වෙලාවක් යනවා setup එක PC එකට install වෙන්න හරි ඉතින් ඔයගොල්ලන්ට තවත් දෙයක් කියන්න ඕනේ මම මේ OS එක install කරන්නේ මගේ Core i5 4th generation machine එකට ඔයගොල්ලෝ තාමත් Core 2 dual core Celeron වගේ processors පාවිච්චි කරන කට්ටිය ඉන්නවනේ ඔයගොල්ලෝ මේ OS එක install කරලා බලන්න වෙනවා මේකේ දාලා තියෙනවා 32 bit 64 bit processors දෙකටම support කරනවා කියලා ඔයගොල්ලන්ට install කරලා බලන්න වෙනවා මේක වැඩ කරනවද කියලා මම low end PC එකකට මේ OS එක තාම install කරලා බලලා නැහැ විසරට බලමු low end PC එකට කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා දැනට තියෙන කට්ටිය මෙලි ඉන්ස්ටෝල් කරලා try කරලා බලන්න. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා කි මෙන්න මෙහෙම ටිකෙන් ටික OS එක load වෙන්න ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා කි මෙන්න මෙහෙම select කරන්න කියලා mode එකක් හැටෙනවා. ඔයගොල්ලෝ මෙතනදී මුකුත් select කරන්න යන්න බා default ම කියලා. මෙතනදී එන්ට් එකක් ගහගන්න ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ කැමති ෆීචර්ස් තියෙනවා නම් මෙතන ඔයගොල්ලෝ ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේක මුල් පාර දාන ඉඳන් මම පුත් ඇඩ් කරගන්න යන්නේ. මම මෙතනින් මෙහෙමම මේක එන්ට් එකක් ගහගෙන සිලෙක්ට් කරගන්නවා. හරි දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා ලෝගෝ එක වැටලා install in dark matter කියලා වැටලා තියෙනවා මෙතනදි පොඩි වෙලාවක් යනවා මේක install වෙන්න මම ඒක fast forward කර ගන්නවා හරි දැන් ඔයගොල්ලන්ට පේන හැටි පැත්තෙන් අකුරු වගේ upload වෙනවා හරි ඔයගොල්ලන්ට ඊට පස්සේ කරන්න තියෙන ඔයගොල්ලන්ගේ ලැප් එකක් නම් ෆන්ක්ෂන් එකයි ඕල්ට් එකයි F7 එකයි ඔබන්න ඔයගොල්ලෝ PC එකක් නම් පාවිච්චි කරන්න ඕල්ට් එකයි F7 එකයි ප්‍රෙස් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම OS එක ඉන්ස්ටෝල් වෙලායි කරයි ඔයගොල්ලන්ට මෙතන ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් OS එකේ මෙන්න මෙහෙම තමයි ඉන්ටර්ෆේස් එක දින OS එකේ ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ අයිනේ මුල්ලෙන් බලා ගන්න පුළුවන් Wi-Fi මෙතන ඕක් වෙලා තියෙන්නේ Wi-Fi ඔන් කරගමන් මගේ PC එකේ තියෙන ඩොංගල් එකෙන් මගේ මොබයිල් ෆෝන් එකේ හොස්පොට් එක ඔන් වෙලා තින්නේ මේ හොස්පොට් එක පෙන්නවා ඒ කියන්නේ මේකේ Wi-Fi වැඩ කරනවා Wi-Fi රිසීවර් එකක් හරහා හරි ඉතින් මේක තමයි අද වීඩියෝ එක ඉස්සරහට බලමු මේක කොහොමද ගේම් ප්ලේ එකක් එහෙම කරන්නේ කියලා ගේම් ප්ලේ එකට ෆීචර්ස් මොනවද හොඳට ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්ද කියලා ඉස්සරහ වීඩියෝ එකදී බලමු ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න මොකක් හරි අවුලක් තියෙනවා නම් WhatsApp group එකක් තියෙනවා Facebook page එකක් තියෙනවා Telegram page එකක් තියෙනවා ඔයගොල්ලෝ කැමති එකකින් message එකක් දාන්න මම අනිවාර්යයෙන් reply කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා හරි ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු එතකන් කට්ටියට සුබ දවසක්